ජාතිකට බන්දුරු ජයසේකර සමග දැන් අද නවෝද්‍ය අපි යන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෞතුකාගාරයට. අපි දෙන්නම මෙතෙන් දෙන්නේ පළවෙනි පාර. ඔව් මම ප්ලේන් එකක් අහසින් යනවා දැකලා තියෙනවා. මොකද මේ කෞතුකාගාරයකට ඇවිල්ලත් නැහැ. අහලා තියෙනවා. මේක අනිත් එක විශේෂ ස්ථානයක්. මේක තියෙන්නේ මේ රත්මලානේ කියනවනේ ගුවන් තොටුපළ පාර කියලා. ඒ පාර තමයි දැන් මේ හැදේ තමයි මේ කොතලාවල මේ යුද හමුදා මේ මොකද උපාධි ප්‍රදාස විශ්වවිද්‍යාලය පවා තියෙන්නේ මේ පාරේ. අපි දැන් මෙතන ගිහිල්ලා අපි අද අපි ප්‍රේක්ෂකයන්ට පෙන්නමු මොකද්ද වෙන්නේ. දැන් අපි අඳුන්වලා දෙමු මේ ඉන්නේ රංග පෙරේරා ස්කොට්ලන්ඩ් වීද. ඒතර මම හිතන්නේ මේ අපිට මේ ස්කොට්ලන්ඩ් ගිහන්සෙල් රත්න මම හිතන්නේ ප්‍රේක්ෂකයා දන්නවා මොකද ඔහු තමයි මේ ගුවන් හමුදා ප්‍රකාශක. දැන් අපි මම හිතන්නේ අපිට අපි ජනතාවගේ විශේෂයෙන්ම ළමයින්ට දෙමව්පියන්ට මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න අපි ඔබ අපි එක්ක යන්න. අපි ගුවන් හමුදා කෞතුකාගාරයට ආවට පස්සේ පිපිසෙන්නේ මේ මාර්ගය ඔස්සේ අපි මෙතනට ආවට පස්සේ එන ජනතාවට අපි මෙතන තියෙන අපේ ගුවන් හමුදා කෞතුකාගාරයේ මැප් එක තියෙනවා. අපි මෙතින් මැප් එකෙන් අපි ඔවුන්ට මෙතනින් දෙනවා ඉන්ටක්ෂන් එකක් දෙනවා කොහොමද මේ ගුවන් හමුදා කෞතුකාගාරය තුළ ඔවුන්ට කොයි විදිහටද හැසිරෙන්න ඕනේ කියන භූමිභාගයේ අක්ෂර 18කින් සමන්විතයි. අපි ඇතුළෙන් පස්සේ අපි දකුණු පැත්තට පෙනෙන ප්‍රදේශයෙන් අපේ ගේන් තමයි අපේ ඇතුළේම තියෙන්නේ. ටිකට් දැන් ටිකට් ජාති හතරක් තියෙනවා. මොනවාද මිල ගණන් අපි කියන්නේ පැහැදිලි කිරීමක්. අතරම ගුවන් හමුදා කෞතුකාගාරයට පැමිණෙන මොන්ටිසෝරි ළමයි. ලදුරු පාසල් වලින් අපි අය කිරීමක් කරන්න නැහැ. පාසල් යුනිෆෝම් එකෙන් විලඳුමින් පැමිණෙන ශිෂ්‍යන්ට රුපියල් 5ක ටිකට් පතක් අපි අලෙවි කරනවා. ඊට අමතරව වැඩිහිටි සියලු දෙනාට රුපියල් 100ක ෆොරිනර්ස්ලට විදේශීය සංචාරකයන්ට ඩොලර්ස් 10ක අයකරමුත් කරනවා. ඒක ජාති හතරක් වෙනවා. ඒක දැන් පිටපලාත් වල ඕන එක්කෙනෙක්ට එන්න පුළුවන්. ඉතල කලින් දැනුමක් කරන්න ඕනද නැත්නම්? ඔව් අත් වශයෙන්ම ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි මේ කලින් දැනුමක් කරලා මේක රිසර්ව් කරන්න ඕනද කියලා. ඇත්තටම එහෙම එකක් නෑ. අපේ සමුදා තමයි අපේ පබ්ලික් හොලිඩේ එක. අපි එදාට තමයි වහලා තියෙන්නේ. අනිත් දවස් 6ම උදෑසන 8:30 සිට සවස 5 වෙනතුරු අපි විවෘතයි. මේ පරණ මේ ගුවන් යාන කොපමණ තියෙනවද කියලා නෞද්‍යට ප්‍රශ්න ඇති ප්‍රශ්න අහන්නේ. ගුවන් යාන 55ක් තියෙනවද දැනට? 55. මෙතනින්ද පටන් ගන්න මෙතන. දැන් මොකද මේ යානය? මේ හෙලිකොප්ටර් යානය කැමු KA 26 කියන හෙලිකොප්ටර් යානය. මේ යාන මිලදී ආරම්භ තින්නේ සෝවියට් රුසියාවෙන් 1971 වර්ෂයේ. පරණ මේව. ඒ කාලේ තිබ්බේ මේ රතු එහෙම ගාලා. දැන් මේ යානේ භාවිත කරන්නේ මගින් ප්‍රවාහනය සඳහාද එහෙම නැත්නම් උදකටයේ සඳහාද? මේ හෙලිකොප්ටර් යානය මගින් ප්‍රවාහනය සඳහා සහ ඒ දවස්වල ඊළඟ රටයක් ලෙසත් මේ හෙලිකොප්ටර් යානය පාවිච්චිට යෙදුණා. දැන් ඒක දැන් මට මම දැන් නිරංග දන්නවද දැන් මම දැන් මේ ගුවන් හමුදාව කිවරයක් කිව්වා දැන් ඔබලා ඒ වගේ මම හිතන්නේ සේවයක් පවා සලසනවා කියලා. ගිලන් රද්ද කියන්නේ ගියේ මේ ඇම්බියුලන්ස් එකම මම හිතන්නේ මේ වෙලාවෙත් මම හිතන්නේ දැන් අපදා කටයුතු වලදී ගුවන් හමුදාව සෑහෙන සේවයක් කරනවා. දැන් අපේ භාවිතා වෙන බෙල් 212-412 හෙලිකොප්ටර් යන තමා ගොඩක්ම ඒ සඳහා භාවිතා කරන්නේ. දැන් අපි යමු දෙන්නේ. දැන් නවෝද්‍ය මේක ගැන අහලා තියෙනවා. මේක ඉතාම ප්‍රසිද්ධ ගුවන් යානයක්. ඔව් මම අහලා තියෙනවා මේ ගැන. දැන් අපි අහමු විරංගගේ. මෙම ගුවන් යානය ශ්‍යාමා ශෙට්ටි SF260TP කියන මොඩල් එක. මේ ගුවන් යානය යුද කටයුතු සඳහාත් ගුවන් නියමන් පුහුණු කිරීම සඳහාත් පාවිච්චි කරනවා. ඒකෝ දැන් මේවා තියෙන්නේ. දැන් මේවා පාවිච්චි කරන යුද කාර්ය ගැන කටයුතු වල මේවා පාවිච්චි කරුවා. ඒවා තමයි මේ තියෙන්නේ. ස්ටොපර් සහ අරංගිය බෝම්බේ මම කියන්නේ මයිද සියා මැෂෙට්ටි එක ඉතාලි රටේ. yes ඉතාලි රටේ. නමුත් දැන් ගුවන් හමුදාත් මම හිතන්නේ මේක තියෙනවනේ. දැන් මෙහෙම මේ සතු ගැන ගොඩක් මේ පියාසල් පුහුණු වලට නේද ආධුනික පුහුණු වල මම හිතන්නේ සෑහෙන කියලා අපි මේ කතා කරොත් ඒ අනතුරුත් වත්ුණා ඒ කාලේ මට මතකයි. එක නියමයක් විතරයි ගමන් කරන්න පුළුවන් නේද?
මේකේ නියමුවන් දෙදෙනෙක් යන්න පුළුවන්. මේක මොකක්ද දිරන්න? මේ ගුවන් යානයේ මිග් 15 කියන ජෙට් යානයක්. මේක මම මේ පළවෙනි පාර මේක දැක්කේ. මේක කොයි රුසියාවේ නේද? මේකත් ජෙට් ගුවන් නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්න ජෙට් යානයක්. ඔව්. 1971 වසරේ තමයි මේ ගුවන් හමුදාවට මිලදී ආරම්භ තියෙන්නේ. දැන් මේ වගේ පාවිච්චි වෙන්නේ. දැනට මීටර නවීන තාක්ෂණික යුතු ජෙට් යාන තමයි දැන් පාවිච්චි කරන්නේ. මම දන්නේ නැහැ ඔය අපේ පාසල් සෙෂන් එකේ බලා ගන්න පුළුවන්. මම හිතන්නේ අපි ඔය දැන් විශේෂයෙන්ම මේ ප්‍රදර්ශන වලදී වැඩි හැවියක් නේ ගුවන් හමුදාවේ ප්‍රදර්ශනය තමයි මේ පාසල් ළමුන් යන්නේ. ඔව්. අපි යමු ඊළඟට. දැන් ඊරංග මොකද්ද මේක? මේ ගුවන් යානය ඩීප් හැවුලන් DH 104 ඩොව් කියන ගුවන් යානය. මේ ගුවන් යානය ආසන 6කින් සමන්විත ගුවන් යානාවක්. ඒක මේක මේ එක්සත් රාජධානිය නිෂ්පාද. මේ ගුවන් යානය DC-3 ඩැකෝටා කියන ගුවන් යානය. මේ වගේ ගුවන් යාන දෙකක් අපේ ගුවන් හමුදා කෞතුකාගාරයේ දැන්ට ප්‍රදර්ශනය සඳහා තියෙනවා. දැන් මේකට සාමාන්‍ය පාසල් ළමුන් වෙනවා නගින්න පුළුවන්. පුළුවන්. මේ ගුවන් යාන දෙකටම නගින්න පුළුවන්. නම් මේ දවස්වල මොකද නඩත්තු කරනවා? මේ දවස්වල නඩත්තු කරනවා සාලා දැන්ට తాවකාලිකව වසතියි. හැබැයි දැන් ආවහම දැන් ලොකු නන්දුවක් ඇති පාසල් ළමුන්. ඔව්. ඔව් දැන් පිටතින් බලනවා වගේ නෙමෙයිනේ ඇතුළට නැගලා යද්දකීමත් ගන්න පුළුවන් ආවට. එන සිළු දෙනාම ප්‍රථමයෙන්ම නගින්න තියෙන ගුවන් යානය තමයි මේ ගුවන් යානය. ඒක නිසා ගොඩ දෙනෙක් බලා කැමති මේ ගුවන් යානයට මේ පැත්තට ඇතුළලා පිටපසෙන් තමයි බහින් තියෙන්නේ. ඇත්තටම අපේ ගුවන් හමුදා කෞතුකාගාරයේ මේ සෙස්නා සීරීස් කීපයක් තියෙනවා. මේක මේ ගුවන් යානයේ සෙස්නා 337 ස්කයි මාස්ටර් කියන ගුවන් යානය. දැන් කොපමණ තියෙනවද සෙස්නා? දැන් අපේ ගුවන් හමුදා කෞතුකාගාරයේ මේ ගුවන් යාන දෙකක් දැන් පාවිච්චි කරන්නේ නැහැ. දැන් අපේ පාවිච්චි නැහැ දැන්. දැන් ඊරංග අපි කොහටද යන්නේ? අපි තාම මේ ගුවන් යානය නගින්න හම්බුනේ නැහැනේ. ඔව්. අපි ඊට පස්සේ නගින්න හදන්නේ ඇවුරෝ කියන ගුවන් යානයෙන් තමයි. අපි ඒකේ සිමුලේටරයක් තියෙනවා. අපිට අපි ඒකේ වීඩියෝ එකක් ප්ලේ කරනවා විනාඩි 7ක විතර. ඒකෙන් පුළුවන් සිසුන්ට විශේෂයෙන් පාසල් සිසුන්ට ගුවන් යානාවට යන අත්දැකීම උන්ට මේ විඳින්න. දැන් නවෝදයට අවස්ථාවක් දෙනවා. අපි යමු. මෙතන මොකද්ද කරන්නේ? මේ ඇවුරෝ කියන ගුවන් යානාව මෙතන එන සිසුන්ට මෙතන මේ මෙතින් තමයි ඇතුළෙන් තියෙන මේ ගුවන් යානන්ට ප්‍රවේශ වෙන්න. ඇතුළෙන් පස්සේ අපි විනාඩි 7ක පමණ
කාලයක සමගත වීඩියෝයක් තියෙනවා. අපි ඒක වීඩියෝ එක දාන්න. මොකද එන සියලු දෙනාටම මේ ගුවන් යානය අසුන් ගන්න පුළුවන්. අසුන්ගෙන ඔවුන්ට ඒ වීඩියෝ එක නැරඹීමේ හැකියාව තියෙනවා. දැන් කවුද අපිට මේක ගැන කියලා දෙන්නේ? ඇත්ත මේ ගුවන් යානාවට ප්‍රවිෂ්ඨ වෙනකොට අපේ ඉන්නවා ඒක බාර ඉන්නවා රාජකාරී බාර නිලධාරියෙක් ඉන්නවා. ඔහු තමයි දැන්ට මේ ගුවන් යානාව දැන්ට මෙතන රාජකාරිය යොමු වෙලා ඉන්න සරෙන් වීරසිංහ. දැන් සරෙන් වීරසිංහ අවුරුදු කොච්චර විතර මේ? අවුරුදු 6ක් මේ ආයතනයේ මේ ගුවන් යානාව පැහැදිලි කිරීමක් කරනවා. පැහැදිලි කිරීමක් කරනවා. එහෙනම් අපි මම දැන් මම නවෝදයට බාර දෙන්න අපි යමු. අපි ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි නැගලා එහෙනම් අපි යමු. දුවල පුතාලා මෙම මෙම ගුවන් යානය නැරඹීමට පැමිණි සෑම අවස්ථාවකම මෙවැනි දර්ශනයක් අපි මේ ගුවන් යානය තුළ රඟ දක්වනවා. එහිදී මම ඔවුන්ට පැහැදිලි කර සිටිනවා මේ සත්‍ය ගුවන් යානයක් තුළ සිදුවෙන සිද්ධාන්ත සහ උපාංග සම්බන්ධව. විශේෂයෙන් ගුවන් යානයක් නොදකපු ළමයින්ට එහි රසාස්වාදය මේ යානය තුළ උදුගුවනේ යන දසුනක් හැඟීම් වලින් ඔවුන්ට ඒක ලැබෙනවා. මෙන්න මේ මේ මොහොතේ අපිට පේනවා ඉදිරියෙන් පේන්නේ හිස් අවකාශයේ අහස පේන දසුනක්. ඒත් එක්කම ඔබගේ වම් අත පැත්තෙන් අපිට දිස් වෙනවා රත්මලාණෙන් ගුවන්ගත කරලා බීච් එක තමයි මේ ඇත්තටම අපිට පේන්නේ. ඉතින් ඒ නිසා මේ දරුවන් ඉතාමත්ම සුන්දර දසුනක් ඒගොල්ලෝ දැනගන්නවා. ඒත් එක්කම මම මේ ගුවන් යානයට ආවේනික සිද්ධාන්ත ටිකක් ඔවුන්ගේ මනසට දෙනවා. මේ විශේෂයෙන් කිසිම ගුවන් යානයක ජනෙල් අරින්ද බැරි විත්තිය ඒ බව මම පැහැදිලි කරලා දෙනවා. අපි විශේෂයෙන් ගුවන් යානා නොදකපු අම්මලා තාත්තලා පවා ඒවා ඉතා රසවත් ලෙස විඳිනවා. ඒත් එක්කම මම ඔවුන්ට පැහැදිලි කරලා දෙනවා මේ ගුවන් යානේ සීට් එකක් තුල අපිට පුළුවන් නිදාගෙන වැඩි වේලාවක් යනවනම් නිදාගෙන යන දසුන පවා මම එයාට මේ සීට් එකක් පාත් කරලා මේ විදිහට නිදාගෙන බව පෙන්වනවා. මෙන්න මේ ආකාරයෙන් අපිට මේ සීට් එකේ නිදාගෙන අවශ්‍ය දුර යන්න පුළුවන් බව. ඒ වගේම විශේෂ ගුවන් යානාවල මෙම සීට් එකේ පිටුපස ඇති ඉලෙක්ට්‍රොනික උපකරණ වීඩියෝ දර්ශන තියෙන බවත් ඒත් එක්කම ගුවන් යානයේ විශේෂ කොටස් ගැන මම ඔයගොල්ලන්ට අවබෝධ කරලා දෙනවා. ඉදිරියේ තියෙන්නේ පයිලට්ගේ කුටිය, අපි එකට කොක්පිට් කියලා හඳුන්වනවා. ඒත් එක්කම ඉදිරි කොටස කැබින් කියලා විශේෂයෙන් මගින් ප්‍රවාහනය කරන කොටස කැබින් හැටියටත් ඉතින් මගින් ගමන් කරන අවස්ථාවේදී බෙල්ට් එකක් දාගන්න බව පෙන්නනවා. ඒත් එක්කම විශේෂයෙන් මම මෙතනදී අපි පැහැදිලි කරලා දෙනවා මේ අපේ වස්තුවක් බව. මම ළමයින්ගෙන් අහනවා මේ ගුවන් යන කාගෙද කියලා. ඉතින් චූටි ළමයි කියනවා මේවා අපේ කියලා. ඒ වෙලාවට අපේකම අපි මෙතනදී පෙන්නුම් කරලා දෙනවා. ඉතින් මේක අපේ වස්තුවක්. ඒ වගේම පැරණි පහුගිය යුද සමයේදී අපිට සක්‍රීය ලෙස දායක වූ යකඩ කඳක් වත් මේ අපගේ වස්තුවක් බව මම පැහැදිලි කරනකොට අපේ අම්මලා නැත්නම් දූ දරුවෝ මේකට වැඳලා ගිය අවස්ථා සංවේදී ලෙස මම අපි දැකලා තියෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් කියන සියලුම ජනවර්ගයේ පාසල් ළමයි ඉතා උනන්දුවෙන් ඕනෑකමින් මේ සියලු දේ අවබෝධ කරගෙන මෙතනින් සමවරයි යනවා. ඉතින් ඒක හරි සතුටට කාරණයක්. මම විශේෂයෙන් යම් කරුණක් ගෙදර ගෙනියන්න ඕන නේද පුතේ කියලා චූටි ළමයින්ට පැහැදිලි කරලා දෙනවා. විශේෂයෙන් මේ මම මෙතන කරන හිතාමත්ම රසවත් දෙයක් තමයි පුතාලට මම තෑග්ගක් දෙන්න කැමති. ඒ තෑග්ග මොකක්ද කියලා අහනවා. එතකොට මම කියනවා ඕගොල්ලෝ එහෙනම් මෙන්න මේ ප්‍රශ්නට උත්තර දෙන්න. ඒ ප්‍රශ්නේ තමයි මම හැම වෙලාවෙම අහනවා මේ ගුවන් යානා සඳහා භාවිතා කරන ඉන්ධන වර්ග දෙකක් තියෙනවා පුතේ. ඒ වගේ නම් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න කියලා. ඉතින් ඒ වෙලාවට මට මෙතෙක් ඒ නම් දැනගත්ත කෙනෙක් හමු වෙලා නැහැ, කුඩා පාසල් ළමයි විශේෂයෙන්. ඉතින් මම ඒ වෙලාවේ ඒගොල්ලන්ට කියලා දෙනවා. එහෙනම් දැන් මේ මොහොතේ ඉඳලා අංකල් කියලා දෙනවා ඒක Jet A1 සහ Jet A2 කියලා. ඉතින් ඒගොල්ලෝ හරි රසවත් ලෙස Jet A1, Jet A2, Jet A1, Jet A2 කියලා ඒක වාදනයක් හැටියට ඒගොල්ලෝ කියන අවස්ථා හරි රසවත්. ඉතින් මං කියන ඒගොල්ලෝ නිස්සබ්ද කරගන්න ඕන වුණාම දැන් හැමෝම Jet A1, Jet A2 කිය ගුවන් යානෙන් බහින්ද කියලා. ඉතින් ඒගොල්ලෝ මාව ගේට්ටු වලදී දැක්කත් හලෝ අංකල් Jet A1, Jet A2, Jet A1, Jet A2 කියාගෙන යන අවස්ථා අප්‍රමාණයි, හරිම රසවත්. ළමුන් එක්ක ගත කරන මේ මොහොත මේ ගුවන් යානේ
දැන් කොයි කාලෙද මේ මෙතෙන්ට අරගෙනාවේ මේ මියුසියම් එකට අරගෙනාවේ මේ ගුවන් යානේ 1979 වසරේ තමයි ශ්‍රී ලංකාවට මිලදී ගන්නේ මහා බ්‍රිතාන්‍යෙන් ඉතින් ඒ මොහොතේ සිට වසර 30ක් නොකඳ අප සේවය කරනවා විශේෂයෙන් රුධිරු ත්‍රස්තවාදය තියෙන අවස්ථාවේ අපගේ ඒ කටයුතු සඳහා සහභාගී වූ සියලු බටපිරිස් රැගෙන ගිය යාපනයට සහ වෙනත් අවශ්‍ය තැන්වලට අනුරාධපුරයට යාපනයට ත්‍රිකුණාමලයට මෙම ගුවන් යාන වර්ගයේ ගුවන් යාන පහක් අපි ශ්‍රී ලංකා ගුවන් නම් දවස් හතුව තිබුණා. ඒවාගෙන් එකක් තමයි මෙම ගුවන් යාන විශේෂයෙන් අපගේ යුද බටයන්ට අවශ්‍ය වන ඇඳුම් පැළඳුම් කෑම බීම බේතේ ඒ සියලු අවියාවුද ඒත් එක්කම සංවේදී කාරණයක් නවෝද්‍යා ලෙඩ වුණාම ගේන්නෙත් අවසන් ගමන පවා අපි මේ ගුවන් යානය තුළ කියන්නේ රණවිරුව අපේ ඒ යුද්ධයේදී අභාග්‍ය ලෙස මිය පරලොවේ රණවිරුවන්ගේ නිසල සිරුරු පවා අපි මේ ගුවන් යානය රැගෙන යනවා. ඉතින් ඒවා දන්වනකොට අම්මලා මේකට මේ සිප වැළඳ ගන්නවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන හරි අනුවේදිනීය සත්‍යය. අපි දැන් මේ ඉන්නේ සාජන් වික්‍රමපාලෙක්. අපි දැන් මේ තැනකට ඇවිල්ලා ඉන්න වාහන තියෙනවා මෙතන. මොකද්ද මේ ස්ථානය? මේක තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තියෙන කෞතුකාගාරයේ තියෙන වාහන අංගණය. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු ඒ තියෙන වාහන මොනවද කියලා. එතකොට මේක පරණ කොන්සල් එකක් නේද? මේක ගත්තොත් එහෙම කොන්සල් වර්ගයේ කාර්යයක්. එතකොට මේක ඇවිල්ලා නිෂ්පාදනය වෙන්නේ ලන්ඩන් වල. එතකොට මේක 1957 ඉඳලා 1971 වෙනකම් ගුවන් හමුදාවේ භාවිතා කරලා තියෙනවා. මේ අද වෙනකොටත් මේක ධාවන තත්ත්වයේ තමයි අපි පවත්වාගෙන යන්නේ. එතකොට මේක ප්‍රධාන වශයෙන්ම මාණ්ඩලික නිලධාරීන් සඳහා භාවිතා වෙච්ච වාහනයක් තමයි, කාර් එකක් තමයි මේක. මේක ගත්තොත් සෝලන් ආමඩ් වෙහිකල්යක්. මේක ප්‍රධාන වශයෙන් මේකත් එංගලන්තේ නිර්මාණය කරපු වාහනයක්. එතකොට මේක ප්‍රධාන වශයෙන්ම යොදාගෙන තියෙන්නේ සතුරු භූමියේදී ගුවන් බටින් ප්‍රවාහනයේදී ඔවුන් ආරක්ෂා සහිතව සතුරු භූමියේ ගමන් කිරීම සඳහා තමයි ප්‍රධාන වශයෙන් මේ වාහනය යොදාගෙන තියෙන්නේ. ඊට මේක විශේෂත්වය තමයි මේක තියෙනවා සතුරු භූමියේ ගමන් කිරීමේ හදිසියේ සතුරු ප්‍රහාරයක් එල්ල වුණොත් ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා අවියක් ඉහළ සකසා තියෙනවා. දැන් මේව නිෂ්පාදනය වෙන්නේ නැහැ නේද? නැහැ. මේකත් මේ වෙනට ධාවන තත්ත්වයේ පවතින වාහනයක්. මේ වාහනය ගත්තොත් එහෙම මේකත් බෙන්ස් වර්ගයේ වාහනයක්. එතකොට මේ කාරතය නිෂ්පාදනය කළා තියෙන්නේ එංගලන්තේ. මේක ඇවිල්ලා ප්‍රධානසේන්ම VIP කටයුතු සඳහා ප්‍රවවරුන් එහෙම ගෙන යාම සඳහා භාවිත කරන ලද වාහනයක් තමයි මේක. මේ මෝටර රථය ගත්තොත් එහෙම මේක විශේෂිත මෝටර රථයක්. මේක ඇවිල්ලා ලිමුසීන් වර්ගයේ මෝටර රථයක්. ඉරු ආර් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති ධූරයේ කාලේ භාවිත කරන ලද නිල් රථය තමයි මේක. එතකොට මේක ඇවිල්ලා ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එහෙම මේකේ තියෙන V8 එන්ජින් එකක්. එතකොට මේකේ සම සිලින්ඩර් කැපැසිටි ගත්තොත් 5000ක සිලින්ඩර් කැපැසිටියක් තමයි මේ වාහනේ තියෙන්නේ. අපි දැන් මේකත් අපි ගන්න පුළුවන්. මේක ඩේම්ල බෙන්ස් එකක්. ඔව්. ලිමුසින් එකක්. ඔව්. ආමඩ් වෙහිකල් එකක්. කියන්නේ මේක බුලට් ප්‍රූෆ් වාහනයක් තමයි මේක. මේක තාම ස්ටාර්ට් කරන්න පුළුවන්. ස්ටාර්ට් කරන වාහනයක්. මේක දැන්ට ධාවන තත්ත්වයේ තියෙන වාහනයක්. දැන් මේ මේවා කිසිම දෙයක් භාවිතා වෙන්නේ නැහැ නේද? දැන් මේ භාවිතා කියන්නේ අපි ස්ටාර්ට් කරනවා. හරිද? ඉතින් මේ වෙනේට මේවා මේ රනින් කන්ඩිෂන් එක අපි පවත්වාගෙන යනවා. මේ වාහන මේක ගත්තොත් එහෙම මේක කිස්කැමල් කියන ට්‍රක් රථය. එතකොට මේක ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එකතු වෙන්නේ. මේක එකතු වෙන්නේ 1956 ඉඳලා තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එකතු වෙන්නේ. මේකත් ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම රිකවරි රාජකාරී සඳහා යොදාගෙන තියෙන්නේ. මේකත් දැනට මේ වෙනේට ධාවන තත්ත්වයේ පවතින එකක්. මේක ප්‍රධාන වශයෙන්ම රිකවරි රාජකාරිය සඳහා යොදාගෙන තියෙන 1956 ඉඳලා 1981 වෙනකම් මේක යොදාගෙන තියෙනවා. නමුත් මේ වන විටත් මේක ධාවන තත්ත්වයේ පවතින මේ ට්‍රක් රථයක්. මේකත් එංගලන්තයේ නිර්මාණය වෙන ගිනි නිවන රථයක්. මේක තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තිබුණු පළවෙනි ගිනි නිවීමේ රථය. එතකොට මේක ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එකතු වෙන 1956 ඉඳලා 1983 වෙන කාලය දක්වාම මේක ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සේවය කරනවා. මේකත් අද වෙනකොටත් මේක ධාවන තත්ත්වයේ පවතින ගිනි නිවීමේ රථයක් වශයෙන් තමයි මේ කෞතුකාගාරේ තියෙන්නේ මේ වෙනකොට. දැනට භාවිතයට ගන්නේ නැහැ නේද? දැනට භාවිතයට ගන්නේ නැහැ. නමුත් අපි මේක රන් කන්ඩිෂන් එකේ කියන්නේ ස්ටාර්ට් කරලා ඒ තත්ත්වේ පවත්වාගෙන යනවා. අපි මේ වගේ එකක් ඉස්සර නැ දැක්ක නේද මේ වගේ යානකද?
අපි කලින් මික් 15 මේ මෙම ගුවන් යාන මෙම ජෙට් යානය මික් 17 මික් 17 කියන ගුවන් යානය මේ 1953 වර්ෂයේ රුසියාවෙන් තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව මිලදී ආරම්භ කියන්නේ. ඒක හරි ලස්සනයි නේ මම හිතන්නේ. ළමයි එහෙම මෙතෙන්ට හරි ආස ඇති. අනිත් යානවලට වඩා වෙනස් යානයක් නේද? ඔව් මේක හිල කියන හෙලිකොප්ටර් යානය. මේක ගොඩක් භාවිතා වෙන්නේ නිරීක්ෂණ කටයුතු සඳහා සමහර ගොඩක් මේක භාවිතා කරන් තියෙනවා. ඇමරිකාවෙන් මේක. ඔව්. විද්‍යා ඉගෙන දැන් මේ වල සාමාන්‍ය ඇත්තම ආසන එහෙම තියෙන්නේ ඇතිනේ. ඔව්. ආසන දැන් මේක නිකන් සැකිල්ල විතරයි. දැන් කුඩාලම් බව මේ බෙල් හෙලිකොප්ටර් ගැන දැන් තාම තියෙනවනේ අපි බෙල් හෙලිකොප්ටර්. ඔව් අපේ තියෙන බෙල් සීරීස් එකක් තියෙනවා මේක මේ ගුවන් මේ හෙලිකොප්ටර් යන්නේ බෙල් 206 කියන ජෙට් රේන්ජර් එක. මේකෙන් තමයි දැන්ට ගුවන් හමුදාවේ ගුවන් නියුම් 1 හෙලිකොප්ටර් ගුවන් නියුම් 1 පුහුණුවීම් කටයුතු සඳහා මේ ගුවන් මේ හෙලිකොප්ටර් යානය භාවිත කරනවා. දැන් අපි යමු නේද මේ ඡායාරූප ප්‍රදර්ශනකාරයෙකුත් තියෙනවා. ඔව් මේක මම හිතන අක්‍රම කිව්වගේ අක්‍ර 18ක් මේ තමයි ගුවන් හමුදා කෞතුකාගාරයේ තියෙන ඡායාරූප අංගණය. මෙහිදී ඔබට දැක ගන්න පුළුවන් අපේ ගුවන් හමුදාව තුළ මියගිය රණවිරුවන් සහ සිළුම අපේ ගුවන් හමුදාව අදාළ සියලු සිදුවීම් මේ ඡායාරූප ප්‍රදර්ශනකාරයෙන් ඔබට දැක ගන්න පුළුවන්. ඔබට දැක ගන්න පුළුවන් දැනට වර්තමාන ගුවන් හමුදාපති එයාමාශ කපිල් ජයම්පති. දැන් ඒ වගේ දැන් මට දැන් ඔබ කියවන එයාමාශල් කපිල් ජයම්පති ගැන දැන් ඒක දැන් මම හිතන්නේ පළවෙනිම වෙඩි වැදුණු ගුවන් නියමුවා තමයි ඔහු. අපි ඒ ගැන මතක් කරන්න ඕනේ වර්තමාන ගුවන් හමුදාපති වෙන තමයි පළවෙනිම ත්‍රස්තවාදීන් ඉඳලා වෙඩි වැදුණේ. අපි ඒ ගැන මතක් කරලා නමුත් ඒ වගේම අපේ ප්‍රේක්ෂකයන්ට කියන්නේ මේ තන මම හිතන්නේ නවද පැක්වත් අවශ්‍යයි. මේ විස්තර බලන්න මම හිතා ඊටත් වැඩි ඊටත් මදි මොකද මම හිතා මේක කියවගෙන යන්න ඕනේ අපි ආරාධනා කරනවා මෙතෙන්ට ඇවිල්ලා පුළුවන් තරම් කාලය ගත කරන් විශේෂයෙන් නිරන්තර මේ පාසල් සිසුන්ට මම හිතා මේක ඉතාම වැදගත් ස්ථානයක් ඔව් දොන්ට දෙයක් ගියවල ඉගෙන ගන්න පුළුවන් ඔව් ගුවන් හමුදාවේ ඉතිහාසයේ සම්පූර්ණ දැනුමක් ඔවුන්ට මෙම ගුවන් හමුදා ඡායරූප අංගණයෙන් ලබා ගන්න පුළුවන් මම හිතන්නේ මම සමාහ වෙනවා පැයකටත් වැඩි යයි කියන්නේ අද මෙතන තමයි ඉතිහාස ගැන සෑහෙන දෙයක් කියවෙන්නේ. දැන් ඉරංග අපි මේ කොහෙටද ඇවිල්ලා ඉන්නේ? මේක තමයි ගුවන් හමුදා කෞතුක භාණ්ඩ අංගණය. දැන් මේ ස්ථානයේ තියෙන විශේෂත්වය මොකක්ද? මේ ගුවන් යාන අංගණය තුල ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තිබෙන සියලුම අධ්‍යක්ෂකවල නිරූපණය මේ ගුවන් යාන අංගණය තුලින් දැක ගන්න පුළුවන්. මේක අපිට චාමර තමයි අපිට පෙන්වන්නේ. ඔව්. එහෙනම් අපි පෙන්වගෙන අපි යමු. ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙත් ස්නයිපර් ටීම් එකක් ඉන්නවා. ඒ ටීම් එකේ ස්නයිපර් අපි කියන වෙඩික්කරු කියලා. ඒ වගේ පුද්ගලයෙක්ගේ ප්‍රතිරූපයක් තමයි මෙතන අපි නිරූපණය කරලා තියෙන්නේ. පැරෂූට්. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙත් පැරෂූට් කාණ්ඩයක් ඉන්නවා. ඒක නිරූපණය කරන්න තමයි අපි මේ විදිහට හදලා තියෙන්නේ. දැන් අපිට මේ ගැනත් පැහැදිලි කිරීමක් කරන්න. මෙතන අපි නිරූපණය කරලා තියෙන්නේ අපේ ඉදින් බලොත් අපේ කොමිෂන් නිලධාරීන් ඉන්නවා ඔෆිසස්ලා ඒ කට්ටියගේ තියෙන අප ලාංඡන ඊට අමතර පහලින් මේ හැර දෙනවා අපිට පුළුවන් මේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අපේ වෘත්තියට අදාළ ඌ ඒ වෘත්තියේ නිපුණතාවයෙන් වෘත්තිය අදාළ කෝස් එකක් කරන්න පුළුවන් එහෙම කරොත් එහෙම අපිට මේ පළවෙනි මම පෙන්නනවා ගුවන් යාන ඉංජිනේරු ලාංඡනේ ඒ වගේ අපිට අදාළ කෝස් එකට ඒ කරලා ඒක සමත් වුණාට පස්සේ මේ වගේ බැජ් එකක් අපිට හම් වෙනවා. දැන් මෙතන තියෙනවානේ ප්‍රවාහන බලගනේ ගුවන් හමුදා අපිට සම්මාන ලාංඡනය පවා පහලින් තියෙන අපේ ස්කොඩ්‍රොන් තියෙනවා බලගෙන තියෙනවා අපේ ප්‍රහාරක බලගන ඒ වගේම මේ ප්‍රවාහන බලගන ඒ වගේ තියෙන ලාංඡන
තමයි මේ තියෙන්නේ. ඒ වගේම මම හිතන්නේ සමහරද මේ බෝම්බ නිෂ්ක්‍රිය අංශනොත් සෑහෙන සේවයක් කරලා තියෙනවා. ඔබට හැම මෛත්‍රී විදහාමුදාම කියන දැන් බෝම්බ නිෂ්ක්‍රිය අංශනේවත් තියෙනවා. නියමුල අංජන ගැන මම හිතන්නේ ගොඩක් අය. මේ තින්නේ ගුවන් හමුදාවේ ගුවන් යානා පදවන අපේ පයිලට්ලා කියනවා අපි. ඒකත් එකේ නියමුල අංජන. ඒවට තමයි මම හිතන්නේ ගොඩක් ළමයි කැමති. අනිවාර්යයෙන්. දැන් අපි යමු මම හිතන්නේ මෙතන මම හිතන්නේ ලස්සන තැනක් තියෙනවා. මම හිතන්නේ අපි එතනට යමු. මෙතන තියෙනවා අපි 1947 ඉඳන් රොයල් ගුවන් හමුදාවේ රාජකීය ගුවන් හමුදාවේ ඉඳන් පාවිච්චි කරපු නිලැඳුම් ආකාරයට විකාශනය වෙන ආපු මේ අද දක්වා මේ විකාශනය ආපු නිලැඳුම් තමයි මේක අපි නිරූපණය කරලා තියෙන්නේ. දැන් නවදයට හිතුවේ නැද්ද මේ එයා වුමන් සෙරමෝනිය එනකොට දැන් බැනින්නවත් එහෙම බැනින්නේ විදුනකට පුංචි කාලෙකට අපේ අප්පච්චි හිටියේ ගුවන් හමුදාවේ සේවය කරපු නිසා අර ඇඳුම දැකලා ඇඳුමට ආසාවෙන් හිටියා. වැඩිහරියක් ඇඳුමට තමයි කටිය. උතර ගොඩක් යුනිෆෝම් එකට අපි ආසින්ද තමයි වැඩිහරියම අහුවොත් කියන්නේ. යුනිෆෝම් එකට ආසින්ද අපෝසෙල දනවා කියන එක තමයි. අපි ඇත්තම ලස්සන යුනිෆෝම් තියෙනවා. ගුවන් කාන්තාවන් සඳහා වෙනම නිලැඳුමකුත් ගුවන් නිලධාරීන් සඳහා ගුවන් කාන්තා නිලධාරීන් සඳහා වෙනම යුනිෆෝම්. මේ ලයිට් බ්ලූ එක තමයි අපි ඒ මුල්ලට ඉෂු කරන්නේ. මොකද්ද මේ දැන් තියෙන මේ යුනිෆෝම් එක? මේ තියෙන්නේ අපේ ගුවන් යානා පදවන අපි කියන පයිලට්ලා කියලා පයිලට්ලාගේ යුනිෆෝම් එක තමයි මේ දෙන්නේ. අපි කියන මේකට ෆ්ලයින් ඕවරෝල් කියලා කියනවා. මේ තමයි ඒ මේ යුනිෆෝම් එක තමයි මේ තියෙන්නේ. දැනට භාවිතා වෙනවද මේක? ඔව් දැනට මේක තමයි භාවිතා කරන්නේ. එතන මේ තියෙන්නේ එල්ටිඩි සංවිධානය විසින් පාවිච්චි කරපු අපි කියන මේකට ඉග්ල මිසයිල කියලා හීට් සීකින් මිසයිලක් මේක. මේක පාවිච්චි කරලා තියෙන්නේ එල්ටිඩි සංවිධානය විසින් අපගේ මේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා වලට ප්‍රහාර එල්ල කරන්න. මේක තනි පුද්ගලයෙකුට තරේ තියාගෙන ෆයර් කරන්න පුළුවන් කිලෝ 16 මාර්ක අතර බරක් තියෙන මේක නිෂ්පාදිත රට රෂියන් උෂ්ණත්වය හොයාගෙන තමයි මේකේ තියෙන ලොන්ච් එක ෆයර් වෙලා යන්නේ. එතකොට මීටර 5000ක දුරක් මේක ලොන්ච් එක ෆයර් වෙලා යනවා. ගිහිල්ලා ගුවන් යානයකෝ අපි ප්‍රහාර එල්ල කරන ඕනම දෙයකට මේක වැදිලා ග්ලාස් වල යනවා. මේකේ පැහැදිලිව පේනවා ගඩාබි කියන පුද්ගලයා මේ කෝෆයි කියන ස්ථානයේදී මේ අපේ පළවෙනි යුරෝ එකට තමයි යුරෝ තියෙනවා. යුරෝ කියලා ගුවන් යානක් තියෙනවා. ඕගොල්ලෝ ඩිස්ප්ලේ එකේ පෙන්නනදී යුරෝ කියන මෙන්න ගුවන් යානයට 1994 95 428 කියන දිනේ ෆයර් කරලා තියෙනවා මේ කෝෆයි කියන ස්ථානයේදී. ඒතර මේකේ තියෙනවා විශේෂත්වයක් තියෙනවා තමයි ගඩාබි කියන පුද්ගලයා විශාල හයක් ෆයර් කරලා තියෙනවා. සහේල හයක් ෆයර් කරලා තියෙනවා ගඩාබි කියන පුද්ගලයා. ඊට පසුව ඉතුරු මිශාලේ ටික වෙන වෙන පුද්ගලයන් තමයි ෆයර් කරලා තියෙන්නේ. දැන් මේ නම්ගම් දින මේව සඳහන් කරලා තියෙන්නේ ඔවුන් විසින්මයි. ඔව් ඔවුන් විසින්ම තමයි මේක සඳහන් කරලා තිබිලා තියෙන්නේ. මෙන්න මේ තියෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මේ සුපර් ඩෝරා එක ඒ ආකාරයට මේ මිසයිල් වලින් විනාශ වෙලා තියෙනවා. දැන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් එක්ක එකතු වෙලා අපි මේ කරපු පැතිකඩ වැඩසටහනේ ප්‍රථම දිනේ මේ විදිහට නිමාවටපත් වෙනවා. ඉතින් හෙටත් මේ පරිශ්‍රයේ ඉඳලම තවත් පැතිකඩ වැඩසටහනකින් හමු වෙනකන් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.